අපි දන්නවා දැන් ලංකාවේ ගුරුසා විදුහල්පතිවරණගේ අරගලයට දින 41යි අද. මේ වෙනකොට ගුරුවරු විදුහල්පතිවරු දැවැන්ත අරගලයක ඉන්නේ මොකද්ද පැහැදිලිවම ඔන්ලයින් ලින් ඉවත් වෙලා එක පැත්තකින් අනිත් පැත්තෙන් විභාග කටයුතු වල ඉවත් වෙලා අනිත් පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තියෙන සියලු සම්බන්ධතාවලින් ඉවත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ දැවැන්ත අරගලයේ අද තීරණාත්මක දවස. මොකද අපි දන්නවා අද තමයි කැබිනට් අනුකමිටුව තමන්ගේ වාර්තාව කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්නේ. දැන් ඇත්තටම දැන් කැබිනට් අනුකමිටුව අවසාන වශයෙන් මේ අරගලයේ මෙහෙයපු ගුරුසා විදුහල්පති ඍෂිසමි සම්දානයේ සමග සාකච්ඡා කරලා පෞගේ බදාද. සාකච්ඡා කරලා ඔවුන් තමන්ගේ අදහස සහ තමන්ගේ වාර්තාව පෞගේ සිකුරාදා මුදල් අමාත්‍යවරයාට ප්‍රදානය කරා. ප්‍රදානය කරලා ඔවුන් සඳහන් කරලා දැන් සමුදා දිනේදී අද කැබිනට් මණ්ඩලයක වාර්තා කරනවා කියලා කිව්වා. දැන් සුවිශේෂත්වය තමයි දැන් මේ අරගලයේ ඉන්න අපි අරගලයේ මේ වන සංවිධානවලට තවමත් කැබිනට් අනුකමිටුව කියලා නැහැ මෙන්න මේකයි අපේ විසඳුම කියලා. මේක පුදුම වැඩක් මේක. දැන් අපිත් එක්ක සාකච්ඡා කරනවා, අපිත් එක්ක තීන්දුව తీරන ගැන කතා කරනවා. නමුත් තමන් ඉදිරිපත් කරන වார்த்தාව මේකයි කියලා අපිත් එක්ක සාකච්ඡා කරේ නැහැ. දැන් එතකොට කැබිනට් මණ්ඩලයට අද කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ගුරුසා විදුහල්පතිගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාව ගුරුසංගම් එක්ක සාකච්ඡා වෙච්ච එකක් නෙවෙයි. එතකොට මේක කැබිනට් අනුකමිටුවේ තීරණයක්. අද දිනේදී මේක කැබිනට් එක අනුමත කරාම හෙට දවසේ මේක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරය කියලා ඔවුන් අවශ්‍ය විදිහට ඒක දැනුවත් කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට පිළිගත හැකි විසඳුමක් නම් මේ හරහා ලැබෙන්නේ අපිට ගැටලුවක් නැහැ. අපිට පිළිගත හැකි අපිට පිළිගන්න බැරි යෝජනාවක් නම් ලැබෙන්නේ අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවායි කියලා අපි කියන්න කැමති වර්තමාන කැබිනට් මණ්ඩලයට සහ ඒ වගේම රජයට අධ්‍යාපන අමාත්‍යවරයාට. මොකද දැන් අපිත් එක්ක මේ විසඳුම මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැති විසඳුමක් අද කැබිනට් මණ්ඩලයට යන්නේ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම අපි නොදන්න තීරණයක් අපි අනිවාර්යයෙන්ම අපිට පක්ෂපාති අපේ ප්‍රශ්න විසඳුමක් නොවනවා නම් අපි අනිවාර්යයෙන් අපි ඒක පිළිගන්නේ අපි අනිවාර්යයෙන් ක්‍රියාමාර්ගයට යනවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට දැන් පෞගිය කාලේ අපිට විවිධාකාර අවලාද කළා. දැන් මේ ගුරු පොකුරු ගැන කතා කරා, ගුරුවරුන්ගේ පොකුරක් බිහි වෙලා විහි වෙනවා, සම්පූර්ණයම රටේ කොවිඩ් ව්‍යාප්තියේ ගුරුවරු බලපෑම කියලා කෝේවා. සමාජ මාධ්‍ය අර අපි දැක්ක පෞගිය දවස්වල දිගින් දිගටම විදේශ රටවල කාන්තාවෝ, විදේශ රටවල පිරිමි මේ අය දාලා මේ ගුරු පොකුරු කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චේ. ඉතින් ඇත්තටම අපි කනගාටුනා මේ තත්ත්ව සම්බන්ධයෙන්. ගුරුවරු වගකීම් සාගතව වැඩ කරලා අපි පැහැදිලි පෙන්නලා දීලා තියෙනවා මේ රටේ ගුරු අරගලයේ අපේ ස්ථාවරය මොකක්ද කියන කාරණාව. ඒක නිසා මේ මඩ අවලාද අපහාස නගපු අයට දැන් කියන්න තියෙන කොමේ ගුරු පොකුරු කියන කාරණාව. මොකද අපි දැක්කා දැන් විශේෂයෙන්ම ඇමතිවරු ආසාදු වෙන අපි ඔවුන්ට අපි දොස් කියන්නේ නැහැ. නමුත් ඔවුන් ආවෙත් නැහැ මේ උද්ඝෝෂණ වලට. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ මඩ අවලාද සියල්ල පැත්තකින් තියලා මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ ගුරුසා විදුහල්පතිගේ ඇතුළට අවශ්‍ය විසඳුම කියන කාරණාව. ඒ වගේම අපි දන්නවා දැන් වර්තමාන නව අධ්‍යාපන ඇමතිවරේ පත් වෙලා තියෙනවා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා. දැන් මේ ඇමතිවරයා අපි දන්න විදිහට දැන් මේ ඇමතිවරයා දන්නේ නැහැ දැන් ගුරුසා ගුරු විදුහල්පතිගේ අරගලයේ කුමක්ද කියන කාරණාව. මොකද මේ ඇමතිවරයා මේ ඇමති අනුකමිටුවෙත් නැහැ. අපි දන්න විදිහට මේ ඇමති අනුකමිටුව පත් වෙච්ච ඇමතිවරයා සමඟ සාකච්ඡා කරෙත් නැහැ. එතකොට දැන් අධ්‍යාපන ඇමතිවරයා තමයි දිනේෂ් ගුණවර්ධන. ඉතින් ඔව් අපිත් එක්ක කතා කරලත් නැහැ. දැන් මෙවැනි වාතාවරණයක අපි ආන්නේ යම් විදියකින් මේ වැටු මේ ගුරුසා විදුහල්පතිගේ වැටු විෂමතා සම්බන්ධයෙන් යෝජනාව පිළිගත හැකි එකක් නොවේ නම් අනිවාර්යයෙන්ම අපි ඉල්ලීමක් කරනවා වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාට එතනින් තමන්ගේ වැඩේ ආරම්භ කරන්න කියලා. මොකද අපිට ප්‍රශ්නයක් නැහැ යම් විදියකින් අද දිනේදී මේ ගැටලුව විසඳ ඇමති මණ්ඩලයේ පිළිගත හැකි ආකාර විසඳනවා නම් කමක් නැහැ. යම් විදිහකින් විසඳුමක් නොවුණා නම් අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රථම කාර්ය බවට පත් කරගත යුතුයි වහාම මේ ගැටළු විසඳා ගැනීම. අපි දන්නවා දැන් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් දැනට පේන තෙක්මානක අදහසක් ගන්න බෑ. පාසල් සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. මෙවැනි වාතාවරණයක් රටේ තියෙන්නේ. ඒක නිසා ගුරුවරු සියලු දෙනා බරපතල අරගලයක ලංකාවේ ඉන්නේ. ඒක නිසා මේ සියලු කාරණා සැලකිලිට අරගෙන වහාම සාකච්ඡාමය ප්‍රවේශය ආරම්භ කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා අධ්‍යාපන ඇමතිවරයා. ඒක නිසා දැනට අද දිනේදී අපිට කියන්න තියෙන්නේ අද ඊටාම තීරණාත්මක දවසක්. මොකද දැන්
මේ ඇවිල්ලා එන්නේ අපේ ගැටලුව ආරම්භ කරපු හතරවෙනි කැබිනට් මණ්ඩලෙමි. ඒ කියන්නේ අපි දන්නවා දැන් පෞගිය 22 වෙනිදා විශේෂයෙන්ම පෞගිය මාසේ ආරම්භ කරපු ඒ අමති මණ්ඩල හතරක තුනකසා හතරවෙනි කැබිනට් මණ්ඩලය අද තියෙන්නේ. එතන කැබිනට් මණ්ඩල හතරකදී දිගින් දිගටම සාකච්ඡා වුණේ ගුරුසා විදුහල්පතිරගේ වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව. අදින් මේක අවසන් විය යුතුයි. ඒක අවසන් නොවෙනවා නම් මේකේ වගකීම ගන්න වෙන්නේ ආණ්ඩුව. මොකද දෙමාපියන්ගේ පැත්තට බර දාලා මේ ගුරුවරු මේ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවායි කියලා කියන එක කිසිම තේරුමක් නැහැ. අවස්ථා හතරක් තිබ්බ අමාත්‍ය මණ්ඩලයට මේ හතරවෙනි අවස්ථාව මේ සාකච්ඡා කරන්නේ. ඉතින් අද දිනේදී මේ ප්‍රශ්න විසඳුමක් නොලැබෙනවා නම් අනිවාර්යයෙන්ම අපි අපේ අරගල ඉස්සරහට යනවා. අද අවසන් වුණොත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. ඒක නිසා අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ වහාම මේ ගුරුසා විද්‍යාර්ථනගේ ගැටලුවට කඩිනම් පිළිතුරක් ගන්න. මේ දිනවල අපේ අරගලේ බාහිරව පේන්නේ නැති නිසා, එළිය අරගලයක් නැති නිසා පේන්නේ නැහැ. නමුත් අරගලය සිදුවෙමින් යනවායි කියන කාරණාව අපි අවධාරණයෙන් කියන්න කැමැති. ඉදිරියේදී එන තියෙන ඇත්ත එක්ක නැවත මේ අමතරත් එක්ක සාකච්ඡාවක් ඉල්ලීමි බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? දැන් ඇත්තටම අපි දන්නවා, අපි දන්නේ නැහැ මොන හේතුවකට GLPRI සමාජත්වරය ඉවත් කරලා මේ දිනේෂ් කුලන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍ය කරාද කියන කාරණාව අපි දන්නේ නැහැ. නමුත් හැබැයි අධ්‍යාපන අමාත්‍යයට දිනේෂ් කුලන අමාත්‍යවරයා පත් කරපු එකේ මොකක් හරි ආණ්ඩු අරමුණක් ඇතිනේ. ඒක නිසා දිනේෂ් කුලන අමාත්‍යවරයාට වගකීමක් තියෙනවා 43 ලක්ෂයක් ළමයින්ගේ, 247,000 ගුරුවරුන්ගේ, ඒ වගේම 16,000 විදුහල්පතිවරුන්ගේ වගකීම පිළිබඳව අයිති අරගෙන කටයුතු කිරීම. ඒක නිසා ඌ දැන් අධ්‍යාපන අමාත්‍යවරයා අපි දන්න විදිහට ඌ තවමත් මේ පිළිබඳව සාකච්ඡා කරලවත් නැහැ. ඒක නිසා ඌට වගකීමක් තියෙනවා. අද මේ ප්‍රශ්න විසඳුන් නැත්නම් අමාත්‍යවරයා ලෙස මේ ප්‍රශ්නේ විසඳීම තමන්ගේ අතට ගැනීම සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාමය ප්‍රවේශය ආරම්භ කිරීම. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.